තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාට සදහම් මසන්නට බෞද්ධ ආරෝපණයත් සමකින් එකතු වෙන සුපින්වත් ඔබගේ හිතසුව පිණසම බෞද්ධ ආරෝපවාහිනිය ඔබ වෙත සම්නිවේදනය කරන සදහම් මුතුමෙල සද්ධර්ම දේශනා මාලාවේ අද දිනට නියමිත දේශනාවයි මෙලෙසින් ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි දේශනා වෙනුවෙන් වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැම දිනම පළමුවෙන් සාදු නාදනම්පා නමස්කාර පූරකව පිළිගනිමු සාදු 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 සදහවතුනි නිකවරටිය රස්නායක පුර නෙළුම්ගල පුරාණ රාජමහා විහාරස්ථානයේ සිට පටිගත කරමින් ඔබ වෙත සම්නිවේදනය කරන මේ උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්ව ලබා දෙමින් කටයුතු කරන්නේ ගාල්ල රත්ගම පදිංචි ලද්දූ සමරසේන මහත්මයා සහ දයාවති මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත් ගාල්ල මේකොඩ පදිංචි සුනිල් ජයවර්ධන මහත්මයා සහ ෆ්ලොරිඩා කාන්ති මහත්මිය ප්‍රධානම පවුලේ සදැහැති පින්වත් පිරිසත් එකතු වෙන්. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි හැමදෙනාම නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාතු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන්
අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ගෞරවය ඇති කරගෙන මෙලව ජීවිතයේ යහපත් කරගන්නත් පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගන්නත් අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතරවීමේ බලාපොරොත්තුව ඇතුවයි පින්නතුනි ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ දිනවල මේ ධර්ම දේශනා මාලාව තුලින් අපි සාකච්ඡා කරන්නේ පරාභව සූත්‍ර දේශනාව බව ධර්ම ශ්‍රාවක ඔබ සියලු දෙනාම දැන් හොඳට දන්නවා පරාභව සූත්‍රයේ මූලික කරගෙන ධර්ම දේශනා හතර අපි මේ වෙනකොට සිද්ධ කරන්න යෙදුණා අද බලාපොරොත්තු වෙන්නේ පරාභව සූත්‍රයෙන් කෙරෙන පස්වෙනි ධර්මදේශනාව සිදු කරන්න. හතරවෙනි ධර්මදේශනාව පරාභව සූත්‍රයේ දෙවෙනි ගාථාවත් එක්ක තමයි අපි සාකච්ඡා කරන්න යෙදුණේ. අසන්තස්ස පියාහුන්ති සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තං පරාභවතු මුඛං කියන මේ ගාථා රත්නයෙන් තමයි ඒ හතරවෙනි දේශනාව කරන්න යෙදුනේ. අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතේ පියා. බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා ඒ සත්පුරුෂයන් වහන්සේලාට එරෙහිවුන අසත්පුරුෂයන්ගේ ඇසුර ප්‍රිය කළ යම් කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඔවුන් පරිහානියට පත්වෙන බව මේ කාරණාවෙන් පැහැදිලි කළා. අපි එදා මේ ගාථාව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කළා. අසත්පුරුෂයන්ගේ ඇසුර පරිහානියට හේතුවක් වෙන හැටි සාකච්ඡා කරන්න අපි යමක මහා ප්‍රාතිහාර්ය පෑමේ කාරණාව පිළිබඳව සාකච්ඡා කළා. ඒ වෙලාවේ මතක් කළා යමක මහා ප්‍රාතිහාර්ය කියන ඒ උතුම් ප්‍රාතිහාර්ය කොයි වගේද කියන කාරණාව ටිකක් සාකච්ඡා කරගෙනම ඉදිරියට යමු කියලා ඊට අනුව අපි යම් ප්‍රමාණයක් කරුණු සාකච්ඡා කළා අද එතන ඉඳලා ඉදිරියට අපි ධර්ම දේශනාව පවත්වාගෙන යමු පහුගිය දේශනාවේ නිමා කරනකොට අපි සාකච්ඡා කළේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ සඳුන් ගැටයෙන් සකස් කළ පාත්‍රය පෙළහැර දක්වලා අරගත්ත බවත් එය දැනගත් අපේ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවට නිග්‍රහ කරලා නැවත පෙළහැර පවත්වන්න එපා කියලා බුද්ධ ආඥාවක් නිකුත් කළ බවත් සාකච්ඡා කරමින් අපි ධර්ම දේශනාව නිමා කළා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා කැඳවලා මෙල් ප්‍රාතිහාර දැක්වීම නොකළ යුතු කාරණාවක් හැටියට දැන්වහම ඒ කාරණාව තීර්ථකයන්ටත් ආරංචි වුණා. තීර්ථකයෝ කල්පනා කළා මේක අපට ප්‍රයෝජන ගන්න තියෙන හොඳ අවස්ථාවක්. තීර්ථකයෝ කියලා මෙතන විශේෂයෙන් සඳහන් කළේ ෂට් ශාස්ත්‍රීවරුන් ගැන. එයයි කතා කළා ශ්‍රමණ බවත් ගෞතමයන් තමන්ගේ ශ්‍රාවකයන්ට
පෙළහර පාණ්ඩ එපා කියලා නීතියක් පනවලා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ යම් ආඥාවක් තමන්ගේ ශ්‍රාවකයන්ට නිකුත් කළා නම් ඒ ශ්‍රාවකයෝ ජීවිතේ නැති කළත් ඒ ආඥාව උල්ලංඝනය කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ආඥාව පනවනකොට ශ්‍රාවකයන්ටත් ආඥාව පනවලා ශ්‍රමණ බවත් ගෞතමයන් කොහොමත් ඒ කාරණාවෙන් හික්මිලාමයි ඉන්නේ. දැන් අපිට හරි ලේසි කැමැති කැමැති විදිහට පෙළහර දක්වන්න පුළුවන් කියලා පුදුම සතුට. භාග්‍යතුන් වහන්සේ පෙළහර දැක්වීම නතර කරන්න කියලා සංඝයාට දැනුවත් කළ බව මේ තීර්ථකයෝ ගමක් ගමක් ගානේ ගෙයක් දොරක් නගරයක් පාරක් පාරක් පැල්පතක් ගානේ පවා ගිහිල්ලා මේ කාරණාව සඳහන් කළා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ දඬු කඩක් වෙනුවෙන් දඬු කඩකින් හදාපු පාත්‍රයක් වෙනුවෙන් තමන් සතු උතුම් හැකියාවන් මහජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කළා. නමුත් ශ්‍රමණ බවත් ගෞතමයන් නුවණ ඇති නිසා ඒ කාරණාව ප්‍රතික්ෂේප කෙරෙව්වා. නමුත් අපි ඒක හොඳට දැනගෙන අපි සතු උතුම් ගුණ ප්‍රදර්ශනය නොකරමින් තමයි මේ පාත්‍රය ගන්න පෙළහර දැක්වේ නැත්තේ කියලා තමන් උසස් කොට ප්‍රකාශ කරන්න උත්සාහ කළා. ඒ අය බලාපොරොත්තු වුණා දැන් කවුරුවත් ප්‍රාතිහාර්ය දක්වන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා. අපිට කැමති කැමතිසේ මෙයයි ප්‍රාතිහාර්ය මෙසේයි ප්‍රාතිහාර්ය කියලා මේ ජනතාව මුලා කරන්න පුළුවන් කියලා තමයි උද්දාමයටපත් වෙන්නේ. ඉතින් මේ කාරණාව පින්නතිනි බිම්බිසාර මහරජුරුවන්ටත් ආරංචි වුණා. බිම්බිසාර මහරජුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ රජුරුවන්ගෙන් අහනවා මහරජේ මේ වෙලාවේ මෙහි ආවේ මොකක් හරි කාරණාවක් සඳහාද? එහෙමයි ස්වාමීනි. ආරංචියක් ලැබුණා. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙයින් පස්සේ පෙළහර දක්වන්න එපා කියලා ආඥාවක් පනවලා තියෙනවා කියලා. ඒක ඇත්තද ස්වාමීනි? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහරජේ එහෙම ආඥාවක් පනවලා තියෙනවා. රජුරු අහනවා ස්වාමීනි එතකොට කොහොමද භික්ෂුන් වහන්සේලා පෙළහර පාන්නේ? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහරජේ ඒ ආඥාව පනවලා තියෙන්නේ මගේ ශ්‍රාවකයන්ට විතරයි. නමුත් මම අවශ්‍ය වෙලාවට පෙළහර දක්වනවා. රජ්ජුරුව අහනවා ස්වාමීනි ශ්‍රාවකයන්ට විතරක් බලපවත්වෙන භාග්‍යතුන් වහන්සේට බලපාන්නේ නැති තවත් ඒ වාගේ ප්‍රතිපත්ති ආඥාවන් තියෙනවද කියලා. බුදුරජාන් වහන්සේ සඳහන් කළා මහරජේ ඒ ප්‍රශ්නයට උත්තරේ ඔබෙන්මයි ලබා ගත යුත්තේ. එහෙම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා මහරජේ ඔබට තියෙනවද මේ රටේ අඹවතු දඹවතු ඔබට තියෙනවද? එහෙමයි ස්වාමීනි. අඹ දඹ තියෙන වතු බොහෝසේ මට තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජේ ඔබේ අඹ දඹ වතු වලින් අනික් අය අඹ කඩාගෙන කන්න පටන් ගත්තොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි දඬුවම් කරනවා. මහරජේ ඒ අඹ දඹ වතු වලින් ඔබ අඹ කඩාගෙන කෑවොත් මොකද වෙන්නේ? ස්වාමීනි මට ඒක කිසිම හානියක් වෙන්නේ නැහැ. මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි
ඒ වතු මගේ මගේ අයිතිය යටතේ තියෙන්නේ. ඉතින් මගේ වතු වලින් මම ඵල නෙලාගෙන අනුභව කළා කියලා මට දඬුවම් කරන්න කෙනෙක් නැහැ ස්වාමීන්. බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මහරජේ ඔබ මේ යොදුන් 300ක් විතර වෙච්ච ඔබේ රාජ්‍යයට විතරක් යොදුන් 30ක් පමණ වෙච්ච ඔබේ රාජ්‍යයට විතර අධිපති නමුත් මහරජ දැනගන්න මම මේ කෝටි ලක්ෂයක් සක්වලේම ප්‍රධානියා ඔබේ අඹදඹ වතුවලින් ඔබ අඹ අනුභව කරාම ඔබට දඬුවම් කරන්න කෙනෙක් නෑ වගේ මේ මගේ ශාසනේ මගේ ආඥාව ඉක්මවන්න මගේ ශාසනේ කවුරුවකුත් නැහැ මේ විශ්ව ධාතුවේ මගේ ආඥාව ඉක්මවන්න සමත් කෙනෙකුත් නැහැ ආඥාව පනවන එක මගේ කාර්යයක් ඒ ආඥාවන් එකක්වත් මට බලපවත්වන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කරුණු දැන්වුවහම රජුරෝ නිශ්ශබ්ද වුණා. රජුරෝ පස්සේ දවසක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් නැවත අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ කවදද ප්‍රතිහාරය දක්වන්නේ? මහරජේ මෙයින් 4 මාසයක් ඉක්ම ගියපු තැන ඇසලපුර පසළොස්වක පෝය දවසේ ඒ ප්‍රතිහාරය දක්වනවා කියලා. ස්වාමීනි කොතනද ප්‍රතිහාරය දක්වන්නේ? අඹ ගහක් ළඟ. ගණ්ඩබ්බ නම් අඹ රුකක් මුල කියලා සඳහන් කළා. පින්නතුනි මේ කාරණාව නැවත තීර්ථකයන්ගේ කන වැකුණා. තීර්ථකව කල්පනා කළා අපි ඉවරයි. ගැලවෙන්න අතක් නම් ඇත්තෙම නෑ අපිට. කොයි පැත්තෙන් ගියත් අපිට පාරවදිනවා. ශ්‍රවණ බවත් ගෞතමියෝ ප්‍රතිහාරය දක්වන්න එපා කියලා ආඥාව පැනෙව්වේ ශ්‍රාවකයන්ට විතරයිලු. නමුත් ගෞතමයන් වහන්සේ ප්‍රතිහාර දක්වනවලු. මොකද්ද දැන් කරන්නේ? මොකද අපට දැන් වෙන්නේ? මෙහෙම කතා කර කර ඉඳලා මේ අය නැවත කුමන්ත්‍රණයක් හැදුවා. කුමන්ත්‍රණයක් කරනවා. අදින් පස්සේ අපි ශ්‍රමණ බවත් ගෞතමයෝ යන පිටිපස්සෙන් හැම තැනම යමු. එතකොට මිනිස්සු අපෙන් අහයි, ඇයි භාග්‍යතුන් වහන්සේගේ පස්සෙන් යන්නේ කියලා. අපි එතකොට කියමු, ශ්‍රමණ බවත් ගෞතමයෝ ප්‍රතිහාරය පානවා කියලා කීවා. අපිත් ප්‍රතිහාරය පාන්න සූදානම් වෙනකොට දැන් ශ්‍රමණ බවත් ගෞතමයෝ පලා යන්නයි සූදානම් වෙන්නේ. ගෞතමයන්ට පලායා නොදී අපි ගෞතමයන් පිටිපස්සෙන් යනවා. ඒ විදිහට කියලා මිනිස්සු ආයෙත් මුලාවටපත් කළා. බුදුරජාණන් වහන්සේ දා රජගහ නුවරින් පිණ්ඩපාතේ වැඩලා භාග්‍යතුන් වහන්සේ සවැත් නුවරට වඩින ගමන් ආරම්භ කළා. මොකද ප්‍රතිහාරය දක්වන්නේ සවැත් නුවරේ. ඒකට හේතු කීපයක් තියෙනවා. මීට කලින් පහළ වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තීර්ථක මත ඛණ්ඩනය කරන්න ප්‍රතිහාරය දක්වලා තියෙන්නේ මේ සවැත් නුවරේ. අපේ භාග්‍යතුන් වහන්සේ ප්‍රතිහාරය දක්වපු යම් භූමියක් තියෙනවාද? ওই භූමියම තමයි. ආන් ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ එතෙන්ටම වඩින්න තීරණය කරන්නේ. තීර්ථක මත ඛණ්ඩනය කරන්නත් හොඳම තැන්. රැස් වෙන මහජනතාවටත් පහසුවෙන් රැස් වෙන්න පුළුවන් හොඳ භූමියක් එතන තිබුණා. කෙමෙන් කෙමෙන් කාලය ගෙවිලා ගියා. දැන් 4 මාසෙ ඉක්ම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් ආපු තීර්ථකයොත් සවැත් නුවරටම ආවා. භාග්‍යතුන් වහන්සේ යම් තැනක නතර වෙනවද තීර්ථකයොත් නතර වෙනවා. භාග්‍යතුන් වහන්සේ විවේක ගන්න තැනක තීර්ථකයොත් විවේක ගන්නවා. ඒ අසල තැනක මෙහෙම මෙහෙම සවැත් නුවරටම ඇවිල්ලා තමන්ගේ දායක කාරකාදීන්ගෙන් සම්මාදම් කරලා
කහවණු දහසක් විතර එකතු කරලා කිහිරිලියෙන් ඔව් මණ්ඩපයක් හැදුවා. ඒ මණ්ඩපයේ ඇතුලේ ඉඳලා තමයි ප්‍රතිහාරය දක්වන්නේ. ප්‍රතිහාරය දක්වන්නයි මේ මණ්ඩපය හදන්නේ. කොසල් මහරජු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි තීර්ථකයෝ නම් මණ්ඩපයකුත් හදාගෙන සූදානම්. භාග්‍යතුන් වහන්සේටත් මණ්ඩපයක් අවශ්‍යද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහරජේ ඒ සඳහා කෙනෙක් ඉන්නවා කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා මටත් වඩා සුදුසු කෙනා කවුද? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහරජේ ඒ තමයි සක්‍ර දේවීන්ද්‍රය. රජු එතනින් එහාට නිශ්ශබ්ද වුණා. කාලයේ කෙමෙන් ගෙවිලා ගිහිල්ලා ඇසලපුර පසළොස්වක පොයේ දවස උදා වුණා. උදේ කාලේ හඳ පුරවගෙන අපේ භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයට පිටත් වුණා. ප්‍රතිහාරය දක්වන දවස තීර්ථකයෝ සූදානම්. විශාල ජනකායක් රැස් වෙලා. රැස් වෙච්ච ජනකාය කොයි තරම්ද කීවොත් පින්නතුනි හාත්පස 36 යොදුනක් පුරාම අතුරු සිදුරු නැතුව මිනිසු බේලා. කෝටි ගණන් ජනගංගාවක්. භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩින ගමනි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා කොසල් රජුරුවන්ගේ අඹ උයන පාලනය කරන ගණ්ඩ කියන උයන් පල්ලා. එදා හදිස්සියේම අඹ අවාරික උයන් පල්ලා දකිනවා දිමිගොටුවක් අස්තර ඇතුලේ සැඟවුණ ඉදුණ අඹ ගෙඩියක් තියෙනවා. ඒ අඹ ගෙඩිය කඩාගෙන රජ්ජුරුවන්ට දෙන්න කියලා අරගෙන යනවා. මගදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. මේ උයන් පල්ල කල්පනා කරනවා රජ්ජුරුවන්ට අඹ ගෙඩිය දුන්නොත් මට සමහර වෙලාවට කහවණු 8ක් නැත්නම් 16ක් ලැබෙයි. ඒක මට දවස් 3-4කට ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් වෙයි. නමුත් අදාඹ ගෙඩියේ භාග්‍යතුන් වහන්සේට පූජා කළොත් මට කල්ප කාලාන්තරයකට ආනිසංස ලැබෙනවා. ඒ නිසා අවාරේ ලැබිච්ච මේ අඹ ඵලය තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ උදෙසාමයි සුදුසු කියලා හිතලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. අපේ බුදුරජාණන් වහන්සේ පූජා කරන්න ලෑස්තිනකොට ආනන්දයන් වහන්සේගේ මුව මඩල දිහා බැලුවා. සතරවරම් දෙවි මහරජවරු භාග්‍යතුන් වහන්සේට පූජා කළ මුක්ක වර්ණ පාත්‍රය ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුව මත තිබ්බා. භාග්‍යතුන් වහන්සේ අඹ ගෙඩිය පිළිගත්තා. භාග්‍යතුන් වහන්සේ එතනම වාඩි වෙලා අඹ ගෙඩිය වළඳන්ඩ කැමති බව දැනගත් ආනන්දයන් වහන්සේ පිරිසිදු පැන් ස්වල්පයක් ගෙනල්ලා ඒ අඹ ගෙඩිය පැන් සමග මිශ්‍ර කරලා බිරි කළා. අඹ යුෂ පානයක් භාග්‍යතුන් වහන්සේට හදලා දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ අඹ පැන් වළඳලා ඒ අඹ ඇටය මේ උයන් පල්ලටම දුන්නා. දීලා සඳහන් කළා මෙතනම පස්සයට ඔය අඹ ඇටේ හිටවන්න කියලා. භාග්‍යතුන් වහන්සේ මතක් කරපු පරිදිම ගණ්ඩ නම් උයන් පල්ලා එතනම වලක් හරලා අඹ ඇටේ හිටෙව්වා. භාග්‍යතුන් වහන්සේ අඹ ඇට මස්තකේට ශ්‍රී හස්ත ධාතුව සෝදලා වතුර වක් කළා. ඒත් සමගම නගුල් හිසක් තරම් විශාල කඳක් සහිතව 50 රේණක් උස අඹ ගහක් එතන හටගත්තා. බුද්ධානුභවයයි එතන තියෙන්නේ. ඒ අඹ ගහේ හාත්පස 4 පැත්තට විහිදුන අතු 4ක් තියෙනවා. ඒ හතරම 50 රේණ 50 රේණ
පැතිරිලා ගිහිල්ලා ඉහළට තව තනි අත්තක් විහිදිලා ගිහිල්ලා තියෙනවා එයත් පනස් රේණ කුසයි මේ අඹගහ ළඟ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිහාරය දක්වන්නේ ඒ කාරණාවත් නුවර පුරාම ආරංචිනා රජුරවන්ටත් ආරංචිනා මොකද පින්නතුනි භාග්‍යතුන් වහන්සේ අඹගහක් ළඟයි ප්‍රතිහාරය දක්වන්නේ කියන කාරණාව ආරංචිනහම තීර්ථකයෝ තමන්ගේ පිරිසත් අඳගහගෙන ගව් හතරක හතරක ප්‍රමාණී සවැත් නුවර වටි තියෙන සියලු අඹගස් එදා පැලවෙච්ච අඹයට පවා ගලවලා විසිකලා ප්‍රතිහාරය දක්වන්න තැනක් නැති වෙන්නේ දැන් එතකොට මේ ගණ්ඩ කියන අඹරුක මෙතන තියෙනවා තීර්ථකෝ ඒකත් කපලා දායිද පිළිතුරු එක තීර්ථකයන්ට කපන්න බෑ මොකද තීර්ථකෝ ලං වුණා අඹගහ පේන්නේ නැතු වෙනවා නමුත් රජුරෝ එහෙම හිතලා රාජකීය පිරිසක් ආරක්ෂාවට යෙදුවා දැන් අද පෙළහර දක්වන දවසේ මෙතනින් වඩින භික්ෂූන් වහන්සේලා මේ ගහෙන් අඹ වළඳලාම වඩිනවා මොකද පින්නතුනි 50 රියන් තරම් උසට අඹ ගහ වැඩුණා විතරක් නෙමෙයි ඒ අඹ ගහේ මලුත් තියෙනවා ගෙඩිත් තියෙනවා ඒ අතර දළු අඹක් තියෙනවා පැහුණු අඹක් තියෙනවා කිරිවැදුණු අඹක් තියෙනවා ඉදුණු අඹක් තියෙනවා මේ අඹ ගහ ළඟට දූර්තිය වෙනවා සුරා දූර්තිය අදි දූර්තිය ඇවිල්ලා වැටුණා බහුලගෙන කාලා අඹ ඇට වලින් තීර්ථකයන්ට දාලා ගන්නවා අඥාන උඹලා රටේ තිබිච්ච විශාල අඹගස් ප්‍රමාණයක් කපලා විනාශ කළා ඒ අපේ භාග්‍යතුන් වහන්සේට පෙළහර දක්වන්නේ අඹරුකක් ඉතුරු නොකරන්නේ නමුත් දැනගනිලා ඒ වෙනුවෙන් අඹගහක් පහළ වෙලයි තියෙන්නේ මේ ඒ අඹගහේ පල කාපු ඇට ඒ ඇට දාලා තීර්ථකයන්ට ගහනවා මෙන්න මේ වෙලාවේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වාත වලාහක දෙවියන්ට කතා කරලා කියනවා තීර්ථකයන්ගේ මණ්ඩපය උගුලවන්න කියලා මහ හුළඟක් හැමල ඇවිල්ලා අර මණ්ඩපයේ හුළඟ වෙලිලා මණ්ඩපය ඔසවලා කහල්ගොඩටම විසිකලා. ශක්‍ර දෙවියන් සඳහන් කළා තීර්ථකයන් තැවෙන්න දැඩි හිරු රශ්මියක් පතිත කරන්න කියලා. සූර්ය දිවි රාජයා දැඩි තාපයක් මුදා හරින වෙලාවේ වාත වලාහක දෙවියෝ නැවත වතාවක් ඒ ප්‍රදේශයේ දූවිල්ලෙන් කැළඹෙව්වා. තීර්ථකයන්ගේ ශරීරයේ පුරාම දූවිලි හරියට තඹ පාට හුඹස් වගේ මේ මොහොතේ වැස්ස වලාහක දෙවියෝ සාමාන්‍ය පොද වැස්සක් මහ පොළොවට වැට්ටුවා දැන් අර තීර්ථකයන්ගේ මුළු ශරීරයේම දූවිල්ලෙන් වැහිලා ඇඟේ දූවිලි මිදිලා තැන් 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 වල වැහි බින්දු වැටුණාම හරියට නිකන් කබර රෝගියෙක් වගේ තීර්ථකයෝ දැනගත්තා තවත් නම් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. අවමානයෙන් මිදෙන්න විදිහක් නැහැ. ඒ නිසා හිස් ලූලු වත සීසීකඩ දිව්ව කියලා සඳහන් කරනවා. පූර්ණ කාශ්‍යපාදී ශාස්ත්‍රවරු දුවගෙන යනකොට පූර්ණ කාශ්‍යපයන්ගේ දායකෙක් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේලාගේ ප්‍රතිහාරය දැක බලා ගන්න එදා තමන්ගේ ගොනුන් ටිකත් කල්තියම් වල හැලා කැඳ අරගෙන ගියපු කලකෙඩියක් ගොනු බැඳලා හිටපු රැහැනකුත් අතේ තියාගෙන එනවා ඒනකොට පූර්ණ කාශ්‍යප දුවනවා නවතින්න ස්වාමීනි දවසේ වැඩ කටයුතු ටික මග නතර කරලා මම මේ එන්නේ ඔබ වහන්සේලගේ ප්‍රතිහාරය බලන්න කොහෙද මේ දුවන්නේ පූර්ණ කාශ්‍යප සඳහන් කරන මොන ප්‍රතිහාරයක්ද ඔය රැහැනයි කලකෙඩියයි මට දෙන්න කියලා ඒ දෙකම අරගෙන දුවගෙන ගිහිල්ලා රැහැන කලගෙඩිය බැඳලා ඒ කලගෙඩියේ බෙල්ලේ ළඟන ගඟට පැන්නා ගඟදී ගිලිල මෙරිලා අවීචියෙම ඉපදුනා කියලා සඳහන් කරනවා
සුදුසු වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන්න සූදානම් වෙනවා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ රත්තරන් සක්මනක් අහසේ මවලා තියෙනවා. ඒ එක කෙරවලක් නැගෙනහිර කෙරවලි. ඒ කියන්නේ නැගෙනහිර විශ්ව කෙරවලි. අනික් කෙළවර මේ සක්වලි පසුපස කෙළවරි. නැගෙනහිර මුව විටේ සක්මනේ මුල, බටහිර මුවවටේ සක්මනේ අග රුවන් සක්මනක් මවලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට ප්‍රාතිහාර්ය දැක්වීම සඳහා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විසින් තවත් බුදුරුවක් රූපාවචර ධානයට සමවැදිලා මවනවා. දැන් බුදුරු දෙන්නෙක් වැඩ ඉන්නවා. එක බුදුරජාණන් වහන්සේ නමක් සක්මන් කරනකොට අනික් බුදුරජාණන් වහන්සේ එක්ක ඉඳගෙන වැඩ ඉන්නවා, නැත්තම් හිටගෙන වැඩ ඉන්නවා, නැත්තම් සැතපිලා වැඩ ඉන්නවා. අනික් බුදුරජාණන් වහන්සේ ඉඳගෙන ඉන්නකොට දෙවෙනි බුදුරජාණන් වහන්සේ එක්ක සක්මන් කරනවා, එහෙම නැත්තම් සැතපිලා ඉන්නවා. මේ ආදි වශයෙන් ඉරියව් මාරු කරගන්නවා. පින්නතුනි, අපි භාග්‍යතුන් වහන්සේ මේ ආශ්චර්යමත් ප්‍රාතිහාර්ය දක්වන්න සූදානම් වෙනකොට තේජෝ කසිනේටත් ආපෝ කසිනේට විශේෂයෙන් මාරු වෙනවා. යමක මහා ප්‍රාතිහාර්ය මේ ලෝකෙ පහළ වෙච්ච අනිත් සියලුම ශ්‍රාවකයන්ට අසාධාරණයි. මේ ප්‍රාතිහාර්ය භාග්‍යතුන් වහන්සේ විතරක් සාධාරණයි. අනිත් කිසිම ශ්‍රාවකයෙකුට දක්වන්න බෑ. නැත්තං සියලුම ශ්‍රාවකයන්ට අසාධාරණයි, භාග්‍යතුන් වහන්සේට සාධාරණයි. නමුත් භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන්න ලෑස්ති වෙනකොට එක අනාගාමී උපාසිකාවක් හිටියා, ගරණි කියලා. මේ ගරණි උපාසිකාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මං වගේ උපාසිකාවක් ඉන්නකොට මෙවන් ප්‍රාතිහාරයක් දක්වන්න භාග්‍යතුන් වහන්සේ මොකට වෙහෙසෙනවද? ස්වාමීනි මං ප්‍රාතිහාරය දක්වන්නම්. භාග්‍යතුන් වහන්සේ විවේකීව වැඩ ඉන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අනාගාමීන් වහන්සේගෙන් අහනවා, කොයි විදිහටද ප්‍රාතිහාරය දක්වන්නේ කියලා. උන්වහන්සේ සඳහන් කරනවා, මෙන්න මෙවන් වූ ප්‍රාතිහාරයක් දක්වන්න. බුදුරජාණන් වහන්සේ අගය කරනවා. ඒ සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ සිව්වනක් පිරිසේ කාන්තාවකටත් මෙහෙම කරන්න පුළුවන් නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රාතිහාරය කොහොම ආශ්චර්යමත් ඇද්ද කියලා හිතන තීර්ථකයෝ සහ අන්‍ය මතධාරීන් මෙතනින් ඉවත් වෙලා යයි. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, මේ ප්‍රාතිහාර්ය මා විසින්ම කළ යුතුයි. ඒ නිසා ඒ මමම දක්වන්නම් කියලා. චූලානාථපිණ්ඩික සිටුතුමත් අනාගාමී බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා ප්‍රාතිහාර්ය දක්වන්න. නමුත් සඳහන් කරනවා අනාථපිණ්ඩික සිටුතුමනි, මේ ප්‍රාතිහාර්ය මටයි බාර. මේ වර උසුලන්න ඕනේ මමමයි. ඒක මමම කළ යුතු දෙයක්. පින්නතුනි, මේ වෙලාවේ තවත් වීර කියලා සිව්පිලි සිඹියාපත් සාමණේර මෙහෙණින් වහන්සේ නමක්, රහත් මෙහෙණින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා ප්‍රාතිහාර්ය දක්වන්න. ඇගේ ප්‍රාතිහාර්ය ගැන අහලා සතුටු වෙලා ඇයට ප්‍රශංසා කරලා, නමුත් මේ ප්‍රාතිහාර්ය මමම දැක්විය යුත්තක් බව දේශනා කළා. සිව්පිලි සිඹියාපත් චුන්ද කියන සාමණේර රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා ප්‍රාතිහාර්ය දක්වන්න.
ප්‍රාතිහාරේ කිනම්ද කියලා අහලා පෙර ආයට සඳහන් කළ විදිහටම දේශනා කළා. චුන්ද, මේක මා විසින් කළ යුතු ප්‍රාතිහාරයක්. ඒ මමම දැක්විය යුතුයි කියලා. ඉන් පස්සේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේත් අවසර ඉල්ලනවා. අපේ ශාසනයේ ඉර්ධි ප්‍රාතිහාරය දක්වන්න උන් අතර අග්‍රස්ථානය දරන මහමුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ල බුදුරජාණන් වහන්සේට මතක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටනම් අවසර දෙන්න ඕනේ මේ ප්‍රාතිහාරය දක්වන්න. භාග්‍යතුන් වහන්සේ අහනවා, මොග්ගල්ලානේ කිනම් ප්‍රාතිහාරයක් ඔබ දක්වනවද? උන්වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි යදුන් 168,000 කුස මේ මහා පර්වත රාජයා බෙදලා තියෙන මුං ඇටයක් කටේ දාලා හපනවා වගේ මං කටට අරන් හපනවා කියලා. මේ පර්වත රාජයා කටට දාලා හපනවා කියලා දේශනා කළා. කඳ අනුභව කරන්නම් කියලා. නැවත සඳහන් කරනවා, ස්වාමීනි යදුන් 240,000 ගණකඩ මේ මහා බොල් පොළව පැදුරක් අකුලනවා වගේ අකුලලා පෙන්නන්නම් කියලා. මහරහතන් වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, මේ මහා පොළව කුමල් සකක් වගේ කරකවලා අනික් පැත්ත හරවලා රස ඕජාව මතු කරලා මේ මිනිස්සුන්ට කණ්ඩ දෙන්නම් කියලා. නැවතත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මේ දඹදිව මුළු ජම්බුද්දීපයේ මගේ අත්ලට අරගෙන ජම්බුද්දීපයේ ඉන්න සියලුම සත්ව සංහතිය වෙනත් දිවයිනකින් තියන්නම් කියලා. අවසානයේදී අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහමෙර කුඩ මිටක් වගේ අරගෙන මේ පෘථුවිය ඒ මත ඡත්‍රයක් හැටියට තියලා මම දරන්නම් ස්වාමීනි කියලා සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ බොහෝම සතුටු වෙලා සඳහන් කළා, මොග්ගල්ලානේ මේ ප්‍රාතිහාර්ය මීටත් වඩා හොඳට ඔබට කරන්න පුළුවන් බව මං හොදාකාරවම දන්නවා. ඔබට බැරි නෑ. නමුත් මොග්ගල්ලානේ මේ ප්‍රාතිහාර්ය දැක්විය යුත්තේ වෙන කවුරුවත් නෙමෙයි, ඒ කළ යුත්තේ මමමයි. එනිසා මේක මටම අයිති කාර්යයක්, මම මේ ප්‍රාතිහාර්ය දක්වන්නම් කියලා. මහ මොග්ගල්ලාණන් වහන්සේ නිශ්ශබ්ද වුණා. අපේ බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම පේන්න අහසට පැන නැගලා තේජෝ කසිනේට සමවැදිලා එන් තේජෝ කසිනෙන් ප්‍රථම ධානයට සමවැදිලා එන් නැගිටලා ද්විතීයි ධානයට සමවැදිලා එන් නැගිටලා තෘතීයි ධානයට සමවැදිලා තෘතීයි ධානයෙන් අවදි වෙලා මේ තේජෝ කසිනෙන් කළ යුතු කාර්ය මොකක්ද කියලා අදිෂ්ඨාන කරලා නැවත තේජෝ කසිනේට සමවැදිලා අවදි වුණාට පස්සේ තමයි ඒ තේජෝ කසිනෙන් වෙන කාර්ය මොකක්ද කියන එක තහවුරු වෙන්නේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ නාභි මණ්ඩලයෙන් උඩ කොටස තනි ක්‍රම ගිනි අරගෙන ඒ විහිදෙන ගිනි ජාලාව සක්වල මුව පිට දක්වාම පැතිරෙනවා කියලා කියනවා. පින්නතිනි ඉහලින් ගිනි පිට වෙනකොට නාභි මණ්ඩලයට පහලින් ජලය පිට වෙනවා. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ සමාධියෙන් සමාධියට මොන තරම් වේගෙන් සමවදින්න ඇද්ද මේ ප්‍රාතිහාර්ය දක්වන්නේ. බුදු කෙනෙක් හැර වෙන කෙනෙකුට ඒ එසේ කරන්න නොහැකිමයි. ආපෝ කසිනෙන් ජලය විහිදුණා. තේජෝ කසිනෙන් ගිනි පිට කරනවා. නමුත්
ධානයෙන් ධානයට ධානයෙන් ධානයට සමවදින්න ඕනේ. අපිට හිතෙන්නේ ලොකු වැඩක් වෙන්නේ කියලා. නමුත් අපි භාග්‍යතුන් වහන්සේ ඇහි පිල්ලං ගහන මාත්‍රයට ධානයට සමවැදිලා එයින් නැගිටලා නැවත සමවැදිලා නැවත නැගිටලා නැවත සමවැදිලා නැවතත් නැගිටලා ඒ කසිනෙන් විය යුතු කාරණා වදිෂ්ඨාන කරනවා. එතකොට තමයි ඒ රැස් විහිදෙන්න පටන් ගන්නේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ අහසට පැන නැගලා ශරීරයේ උඩ කොටසින් ගිනි ධාරාවකුත් පහළ කොටසින් ජල ධාරාවකුත් පිට දෙපැත්තට විහිදුවලා හරිනවා. සක්වල මුව විට දක්වාම ඒ ගිනි ධාරාවත් ජල ධාරාවත් පැතිරිලා යනවා. ඉන් පසුව ක්‍රමානුකූලව ප්‍රාතිහාර්ය සංකීර්ණ වෙනවා. පාදයේ ඇඟිලි 10න් අතේ ඇඟිලි 10න් ගිනි පිට වෙන්න පටන් ගන්නවා. ඇඟිරි කඩු අතරින් දිය පිට වෙන්න පටන් ගන්නවා. එක පාදයකින් කිඳර පිට වෙනවා. අනෙක් පාදයෙන් ජලයේ පිට වෙනවා. ජලයේ පිට වුණ පාදයට කිඳර මාරු වෙනකොට කිඳර තිබුණ පාදයෙන් ජලයේ මත වෙනවා. වම් ඇහෙන් කිඳර පිට වෙනවා. දකුණු ඇහෙන් ජලයේ පිට වෙනවා. දකුණු ඇහෙන් ගිනි පිට වෙනවා. වං ඇහි ජලයේ පිට වෙනවා. මේ විදිහට ඉන්ද්‍රයන් මාරු කර කර මාරු කර කර මාරු කර කර ඒ කාර්ය සම්පූර්ණ කරගන්නවා. නමුත් ඒක භාග්‍යතුන් වහන්සේට ඉතාම පහසු ඉරියව්වක්. මෙහෙම සියුම් සියුම් වෙලා සියුම් සියුම් වෙලා අන්තිමට පින්නතුනි කෙස් අගින් ජලයේ විහිදෙනවා සඳහන් කරේ. ලෝමයෙන් ජලයේ විහිදෙනවා. කූපයෙන් ගින්න විහිදෙනවා. මොනවද මේ කූප කියලා කියන්නේ? අපේ ශරීරයේ මේ ලෝමගස් ශරීරයෙන් මතුවෙච්ච තැනක් තියෙනවා. ශරීරයට අහු වුණ තැන. ඔතන තියෙනවා පින්නතුනි සිදුරක්. මේ කෙස් ගහ මතුවෙලා ආපු තැන සිදුරක් තියෙනවා. ඒකට තමයි කූප කියලා කියන්නේ. අපි කියන රෝම කූප කියලා. එතකොට මේ ලෝමයෙන් සහ කූපයෙන් දෙකින්ම ගිනි පිට කරනවා. ඔබට හිතෙනවද කොච්චරනම් ආශ්චර්යමත් වෙන්නේ නැද්ද කියලා? කූපයෙන් ගිනි ධාරාවක් පිට වෙනවා. ලෝමයෙන් දිය ධාරාවක් පිට වෙනවා. ලෝමයෙන් ගිනි ධාරාවක් පිට වෙනකොට කූපේ ජල ධාරාවක් පිට වෙනවා. මේ විදිහට දෙපැත්තට මාරු වෙවි මාරු වෙවි මාරු වෙවි මේ ප්‍රාතිහාර්ය භාග්‍යතුන් වහන්සේ දක්වනකොට අතිශයින් ආශ්චර්යයි. ඒකයි මුල්ම දේශනාවේ මම මතක් කළේ. මේ ප්‍රාතිහාර්ය පිළිබඳව විස්තර කරන්න අපි සමත් නැහැ, සුදුසුත් නැහැ කියලා. මේක ඒ තරම් ආශ්චර්යමත් ප්‍රාතිහාර්යයි. ශරීරයේ සියලුම අංගවලින් ගින්න සහ ජලය පිට වෙනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න අහනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහනවා. අපේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. නමුත් ඒකත් භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යයක් පින්නතුනි. මොකද හේතුව? නිර්මිත වස්තුවකට කිසිම දෙයක් කරන්න බෑ. ඒක නිර්මාණයක්. ඒ නිර්මාණයට මුකුත් කරන්න බෑ. අපි පිළිමයක් හදලා ගෙනihin තියාම මේ පිළිමයට මොනවද කරන්න පුළුවන්? ඒ පිළිමේ තිබ්බ තැනම තිබ්බ විදිහටම තියෙනවා. එහෙනම් මවාපු බුදුරජාණන් වහන්සේට යමක් හිතලා කියන්න පුළුවන් කමක් නැහැනේ. ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ අහන ප්‍රශ්නේ මොකද්ද? ඒකට අනුරූප පිළිතුර මොකද්ද කියන එක අදිෂ්ඨාන කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි නිර්මිත බුදුරුව වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු කොටස ඒ විදිහටම දේශනා වෙනවා. බලාගෙන ඉන්න අයට පේන නිර්මිත බුදුරුව බණ කියනවා කියලා.
මෙන්න මේ වාගේ සුවිශේෂී ලක්ෂණ වලින් පිරිච්ච අති ආශ්චර්යමත් ප්‍රතිහාරයක්. අක්ෂි ගෝලයේ නිල් පාට තැන් නිල් පාට රැස් විහිදෙනවා. සුදු පාට තැන් වලින් සුදුසුදු බුදු රැස් විහිදෙනවා. මෙහි කහ පාට තැන් වලින් කහ පාට රැස් විහිදෙනවා. මෙහි රතු පාට තැන් වලින් රතු පාට රැස් විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ කරන වෙලාවේ මේ සියලු කාරණා ඒ විදිහටම සම්පූර්ණයි. මේ ශරීරයේ ගිනි ධාරා ජල ධාරා පිට නොවුන තැනක් නැහැ. සක්වල ගැබ කෙලවර දක්වාම ඒ ගින්නයි ජලයයි පැතිරිලා ගිහිල්ලා සක්වල ගැබ කෙරවල බැදිලා මුව විටට නැවත වැක්කිරෙනවා කියලා සඳහන් කරනවා. මේ ආශ්චර්යමත් ප්‍රතිහාරය දක්වලා අපේ බුදුරජාණන් වහන්සේ සියලු තීර්ථක මත ඛණ්ඩනය කරලා දෙවියන් ප්‍රීතියට පත් කරලා මිනිසුන් ප්‍රීතියට පත් කරලා ප්‍රීතියෙන් අමන්දානන්දයට පත් කරවලා ප්‍රතිහාරය නිමා කරලා භාග්‍යතුන් වහන්සේ බලනවා පෙර බුදුවරු මෙවන් වූ ප්‍රතිහාරයක් දැක්වීමෙන් පස්සේ මොනවද කරේ කියලා. සියලුම බුදුරජාණන් වහන්සේලා තවුතිසාවට වැඩලා තියෙනවා සමාදන් වෙන්න. අපේ භාග්‍යතුන් වහන්සේත් පියවර දෙකකින් තවුතිසාවට වැඩම කරලා තවුතිසාවේ තමයි වස් කාලය ගත කරන්නේ. පියවර දෙකකින් වඩිනවා කියලා කියහම මහමෙර මුදුනේ තමයි තවුතිසා භවන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ තවුතිසා භවන ඇතුළට වඩින්නේ නෙමෙයි මහමෙර මුදුනට වඩිනකොට තමයි පියවර දෙකක් පාවිච්චි කරන්නේ තුන්වෙනි පියවරින් තවුතිසා වැඩි. ඉතින් මේ විදිහට වැඩම කරන මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන රැස් වෙච්ච සියලුම දිව්‍ය පිරිසට ධර්මදේශනා කරලා ඉවර කරලා වස්තු මාසෙම දෙව්ලොව වැඩ ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ වප්පුර පසළොස්වක පෝය දවසේ වස් පවාරණය කරලා සක්‍ර දේවේන්ද්‍රයන්ට කරුණු දක්වලා දෙවියන්ට පින් අනුමෝදන් කරලා තීරණය කරනවා දැන් මා මනුලොවට යා යුතු කාලයයි කියලා. සක්‍ර දේවේන්ද්‍රයන්ට දැන්වාම අති ආශ්චර්යමත් ප්‍රාතිහාර ජනක පෙරහැරකින් භාග්‍යතුන් වහන්සේ සංකස්සපුර ද්වාරයට වැඩම කරවන්න කටයුතු සංවිධානය කරලා තිබුණා. පින්නතුනි වචනයෙන් කියලා සාකච්ඡා කරලා ඉවර කරන්න බැරි අති ආශ්චර්යජනක යමක මහා ප්‍රාතිහාරය පිළිබඳව අපේ ශක්ති ප්‍රමාණය සාරාංශ වශයෙන් ඉතා කුඩා කරුණු ටිකක් තමයි සිහිපත් කරන්න යෙදුනේ. පින්නතුනි දේශනාවේ සඳහන් කළා බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලාට පිටුපාල පාප මිත්‍රයන්ගේ පැත්තට හැරිලා යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඔවුන් ඒකාන්තයෙන් නිරේගාමි වෙන අය, මිත්‍යා දෘෂ්ටි ගත් අය. ඒ විතරක් නෙමෙයි නැවත සඳහන් කරනවා යම් කෙනෙක් අසත්පුරුෂයන්ගෙන් මිදිලා සත්පුරුෂෝ ඇසුරු කරනවා නම් ඒ අය මෙලවත් දියුණුවට පත් වෙනවා, පරලොවත් දියුණුවට පත් වෙනවා. නමුත් යමෙක් සත්පුරුෂයන්ගෙන් ඈත් වෙලා අසත්පුරුෂ ආශ්‍රයෙන් කටයුතු කරනවා නම් ඔවුන්ගේ මෙලව පරලොව දෙකම පරිහානියට පත් වෙනවා කියලා දේශනා කොට වදාළා. ඔය කරුණ පැහැදිලි කරන්න තමයි යමක මහා ප්‍රාතිහාරය පිළිබඳව කරුණු දැක්වේ. යම් තීර්ථක සමුදායක් හිටියනම් ඒ සියලු දෙනාමත් පාප මිත්‍රයෝ. ඒ සෑම පාප මිත්‍රයෙක්ම තමන් වටා ඉන්න යම් පිරිසක් ඉන්නවද ඒ සියලු දෙනත් අරගෙනම නිරේට යන දවස යනවා. ආන් ඒක නිසා
පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙලා කල්යාණ මිත්‍රව ඇසුරු කරන එක මොනතරම් ලාභයක්ද? කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර කවදාවත් දුකක් බවට පත් වෙන්නේ නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේ මේ දෙවනි ගාථා රත්නය අසන්තස්ස පියා හොන්ති සන්තේන කුරුතීපියං අසත්පුරුෂයන්ගෙන් ඈත් වෙලා සත්පුරුෂෝ ඇසුරු කරන්නේ කියන කාරණාව මූලික කරගෙන සත්පුරුෂයන් ඇසුරු නොකරනා නිරන්තරයෙන් පිරිහෙන්නේක් බව පැහැදිලි කරලා ඉවර වෙනකොට ඒ කරුණ තේරුම් අරගෙන ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙච්ච දිව්‍ය රාජ මණ්ඩලය භාග්‍යතුන් වහන්සේගෙන් පිරිහීමේ දොරටුව වෙන තුන්වෙනි කාරණාව තුන්වෙනි පිරිහීමේ දොර භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා මොකක්ද කියලා. හරියට නිකන් අහන්න තියෙන උනන්දුව කොහොමද කියලා සඳහන් කරනවා. රුපියල් ලක්ෂයක් වටින බඩුවක් රුපියල් දහසකට ගත්තහම තවත් එවන් බඩු ගන්න තියෙනවද කියලා බොම උද්‍යෝගයෙන් උද්දාමයෙන් තමයි වෙලෙන්ද එවන් බඩු හොයන්නේ. ලක්ෂයක් වටින බඩු දහසකට අරගෙන අපේ භාග්‍යතුන් වහන්සේගෙන් ආන්ගේ තරම් උද්දාමයෙන් තමයි යහන්නේ ස්වාමීනි තුන්වෙනි කාරණාවත් පිරිහීමේ දොරටුවත් දේශනා කරන සීක්වා කියලා. පින්නතුනි අපි ඊළඟ ධර්ම දේශනාවේදී මේ තුන්වෙනි කාරණාව සාකච්ඡා කරමු. තුන්වෙනි ගාථා රත්නය අදට ධර්ම දේශනාව මෙතනින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. අසත්පුරුෂයන් ඇසුරු කරන හැම කෙනෙක්ම සතර අපායේ උපදිනවා. සත්පුරුෂයන්ගේ ඇසුර ලබන අය සුගතියෙන් සුගතියට ගමන් කරනවා කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරමින් අසත්පුරුෂ ඇසුර පරිහානියේ දොරටුවක් කියලා දේශනා කොට වදාළා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ගාල්ල රත්ගම පදිංචි ලද්දු සමරසේන මහත්මයා සහ දයාවති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාමත් ගාල්ල මීගොඩ පදිංචි සුනිල් ජයවර්ධන මහත්මයා හා ෆ්ලොරීඩා කාන්ති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාමත් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්නතුන් හැටියට සිහිපත් කරනවා. පුණ්‍යානුමෝදනාව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනයේ පවත්වන්නා වූ කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේට සහ සියලුම ආර්ය මහා සංඝරත්නයට අප සියලු දෙනාගේ නමින් මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට අපගේ දෙමව්පියන්ටත් ගුරු මව්වරුන්ට පියවරුන්ටත් සියලුම කල්යාණ මිත්‍රයන්ටත් සියලුම සත්පුරුෂයන්ට කෙටිම කාලයකින් සක්වල සියලු ආර්යයන් වහන්සේලාටත් සහම්පති මහා බ්‍රහ්මරාජයන්න්ටත් සනං කුමාර මහා බ්‍රහ්මරාජයන්න්ටත් ගටීකාර තිස්ස කියන බ්‍රහ්මරාජෝත්තමයන්න් වහන්සේලාටත් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඇතුළු සියලුම බෝසතාණන් වහන්සේලාටත් ශක්‍ර දේවේන්ද්‍රයන්ට සුමන සමන් දෙවියන්ට සතරවරම් දෙවියන්ට මේ සියලුම ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාටත් අපි විසින් අනුමෝදන් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව මේ නිර්මල ධර්මයේ දේශනා කරන්නා වූ ශ්‍රවණය කරන්නා වූ ඒ සඳහා දායක වූ සියලු දෙනා ඊටම ඉක්මන් ආත්ම භවයක සැප සහිත ප්‍රතිපදාවකින් කෙටිම කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා උපදින උපදින හැම ආත්මයකදීම සම්‍යක් දෘෂ්ටික වේවා පිරිසිදු ධර්ම පරියාප්තිය අහන්ඩ ලැබේවා
කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් සේවනය කරන්න ලැබීවා. ඔවුනට විරුද්ධව සිතින් කයින් වචනයෙන් කිසිදු වරදක් නොම වේවා. ලෝකේ පුරා ව්‍යාප්ත වේ ඇති සියලුම රෝග රෝග බිය අමනුෂ්‍ය බිය ඇතුළු සියලුම වසංගත සහ කායික සහ මානසික රෝග සියලු දෙනාගේම දුරු වී සුවපත් භාවය ලබත්වා. මෑතකදී ශාසනයට ඇතුළු පොල්ගස් දූ ආරණ්‍ය වාසී රත්ගම ඥානරතන ස්වාමින් වහන්සේට පැවිදි දිවී උතුම් ඵල නෙලා ගැනීමට රත්නත්‍රි ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊතාමික්මන් භවේක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වෙන්න භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.